හැමෝටම හිණයක් තියෙනවා. මගේ හිණේ මේ අමුගොඩු මුග ඩාන්ස් එකෙන් යන්න නෙමෙයි. දුකයි කොනාරයි මම යාලට මුකුත් වරදක් කරලා නැහැනේ. මේ රටක් බණින්නේ රටක් එකතු වෙලා මේ රටක් එනේ පුදුමාකාර වෛරකින් වගේ මඩ ගහන්නේ අවුරුදු 16ක පුංචි කොල්ලෙකුට. ඒ විතරක් නෙමෙයි මම පියුමියන් සමාලියක් වගේ ලොකු ෆෑන් කෙනෙක්. ඒත් අයියේ එයාත් මට ගොඩක් බැනලා තිබ්බා. මට බැන්නට කමක් නැහැ. මගේ අම්මට මම ගොඩක් ආදරෙයි. රටේ හැමෝගෙම අද්දක වෙනදලා ඉල්ලන්නේ අම්මට බයින්න එපා. තව රටවල එක එක ඩාන්ස් තියෙනවා කට්ටිය හොයාගත්තා ගංගම් ස්ටයිල් එක වගේ. ඒ වගේ මෙයා මේක මෙයාම හොයාගත්ත එක. මෙයාට බොඩවැරේ දුක හිතෙනවා. ගොඩක් මෙයා අම්මට තම ආදරේ. ඇත්තටම ඕනාර අයියේ හැමෝම බයිනකොට හැමෝම hina වෙනකොට වාමට ශක්තියක් දුන්නා. මේ ඩාන්ස් එක මේ තරුණයා පිට රටක උනා නම් අපේ මිනිස්සු මීට වඩා ආදරෙන් වැළඳ ගනීවි. කජාපදම් කියලා මං හිතන්නේ රට කජු විකුණන කෙනෙක්. පොඩි වෙන හැදුව ට්‍රෙන්ඩ් එකක්. අපේ මිනිස්සු එක බාරගත්තේ කොහොමද? හැබැයි මේ අපේ කොල්ලා දෙයක් කරනවා. ඒක තමයි බාර ගන්න බැයි තමයි අපේ රටේ හැටි. ඔබගේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුදුරු. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට. camera.lk.com. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. ඉතින් ඔන්න මාස දෙකකට පස්සේ අපේ රුකා මල්ලිව අමුකුඩු මුකු මල්ලිව නැවත මේ කතා බහට ගේන්න හේතුවක් වුණා. මොකද එයාට තියෙනලු කතාවක් මේ රටේ සමාජයත් එක්ක බෙදා ගන්න. ඉතින් අනිවාර්යෙන්ම ඒ අවස්ථාව අපි ලබා දිය යුතුමයි. ඉතින් ඔන්න එහිඳ අපි ආරාධනා කරා රුකා මල්ලිටයි ඒ වගේම යාගේ ආදරණීය සහෝදර හැම නැත්නම් යාගේ යාළුවට දෙන්නටම ආයුබෝවන් දෙන්නටම. ආයුබෝවන් රුකා මයාගේ නම මොකද? මහි. මහි. හරි. එතකොට දැන් කොච්චර කාලේ යාළුකම? මාස නෑ මාසත් නෙමෙයි අවුරුදු ගාණක්. අවුරුදු ගාණක යාළුකමක්. දැන් රුකා මේ රටේ ගොඩක් දෙනා බයිනවා ඔයා ගැන කතා වෙනවා අපි ගියපාර කතා බහට වඩා. ඔව්. ඇත්තටම මේ දේවල් දකින්නකොට දැන් මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? තරම කොනාරයි දුකයි. මම රටර වැරද්දක් කරලා නැහනේ. එයාලා මට බයිනවා. දැන් මේ වගේ ඩාන්ස් එකක් දැන් ඇත්තටම කීන ගොඩක් තියෙන කොල්ලෝනේ අපි හැමෝම. අපි හැමෝටම තියෙනවා මොකක් හෝ ඉන්ඩස්ට්‍රි එකක මොකක් හෝ පුළුවන් දෙකින් ඉස්සරහට යන්න. ඔයාටත් හීනයක් තිබ්බද කවදා හරි මොකක් හෝ දෙයක් කරන්න ඕනේ මොනා හරි අලුත් දෙයක් කරන්න ඕනේ කියන එක? අපි හැමෝටම හීනයක් තියෙනවා. මගේ හීනේ මේ අමුගොඩු මුග ඩාන්ස් එකෙන් යන්න නෙමෙයි. අලුත් දෙයක් වෙනස් දෙයක් කරන එක තමයි මගේ හීනේ තිබ්බේ. ඉතින් හීනේ වෙනුවෙන් කුමක් හෝ දෙයක් කරා ඩාන්ස් එකක් ඉබේ මංගෙන් ආවා. දැන් මේ ඔයාලා කියූපා කියලා YouTube channel එකක් තියෙනවා හැමෝමකින් බලන්න මේ එකෙක් කරන්නේ මේ නිකන් ටවුන් එකකට ගිහිල්ලා සින්දුවක් අහන ගමන් ඩාන්ස් කරන එක. හැබැයි ගොඩක් දෙනාට ඒක අලුත් ක්‍රියේටිව් වැඩක් වෙන්න පුළුවන්. හැබැයි මේ ලංකාවේ කොල්ලෙක් මේක කරනකොට අපේ මිනිස්සු මුලින් බලන්නේ බයින් එක. වෙලාවකට දුකත් හිතෙනවා. දුකයි කොනාර අයියේ මම එයාලට මුකුත් වරදක් කරලා නැහනේ. බයිනවා ඉතින්. බයිනවා. හැබැයි හැමදේම විඳරාගෙන වැඩ කටයුතු කරගෙන යනවා. ඔව්. හරි. ඒක උන කියන්න ඕන අද රුකාගේ යාළුවගේ උපන්දිනේනේ. අපි විශ් කරනවා අපේ මහි මල්ලිට. දැන් මේ මහි තමයි රුකාත් එක්ක මුල ඉඳන් එකට ඉන්නවා. මහි දැන් ඒ කාලේ මේ රුකාට තිබ්බද මේ වගේ අලුත් දෙයක් කරන්න දැන් ඔයාලට මොකද තිබ්බේ ඔයාලා ගොළුවේ? කියන්නේ මොන අපි දැන් එකටම තමයි ඉන්නේ. එයා මට වඩා අවුරුදු 4-5ක් බාලයි. ඒකනම් මේ අවුරුදු 16ක පුංචි කොල්ලෙක් නේ. මේ රටක් බණින්නේ රටක් එකතු වෙලා මේ රටක් එනේ පුදුමාකාර වෛරකින් වගේ මඩ ගහන්නේ අවුරුදු 16ක පුංචි කොල්ලෙකුට. එතකොට සමහරට හිතරදීම වැරදි වෙන විදිය වැඩ වෙන්න පුළුවන් සම්භාවිතය වැඩි. ඒකට බණින වචන ටික ඔය වචනද කියන එක ඔළුවේ තබාගෙන අපි යමු ඊට පස්සේ මන්නේ. ඊට පස්සේ කියන්නේ මෙයාම ඇවිල්ලා කියනවා මේ දැන් වීඩියෝස් යන්න ගත්තාම මේ කට්ටිය මෙහෙම කියනවා මොකද කරන්න අතර කරන්නද එහෙමයි කියලා. ඊට පස්සේ අපි කියනවා එපා ගේමක් ගහමු ඉස්සරහට ගහලා දවසක අපිටත් හරියයි. ඔය කියන කට්ටිය අපිට බයිනෝ ඇති වෙන්න මොනවාද අපි දෙන්නම එකතු වෙලා ගේමක් ගහමු කියලා දෙන්න බොඩියට වීඩියෝස් දාන්න පටන් ගත්තා. ඒ විදිහට තමයි පටන් ගත්තේ. ඒසර මේ අමුකුඩු මුකු ඩාන්ස් එක දැන් මේක ට්‍රෙන්ඩ් එකක් නේ ලංකාවේ. ලංකාවේ නළු නිළියන්ගේ ඉඳන් TikTok වේවා හැම දෙයකම කතා බහ වෙන අපි බුද්ධි ක්‍රමු කියලා මතක් කරන්න ඕනේ. මේ ඇත්තටම හිත ඉල්ලන තරුවක් මේ ඉන්නේ. මේ ගොඩක් දිනාට මේක එන වෛරයක් වෙන්න පුළුවන් Tamante තැනට යන්න බැරිකමට. හැබැයි මේ ඉන්නේ හිතලන තරුවක්. ඒ ඩාන්ස් එක කොහොමද එන්නේ? ඒ කියන්නේ යාම එක හොයාගත්ත එක. කියන්නේ කායින්වත් කොපි කරලවත් කොහොමත් නෙමෙයිනේ. එයාවයි අනිත් කට්ටිය අනුකරණය කරන්නේ. ඉතින් අයියේ මේ ඕක විතරක් නෙමෙයි තව රටවල එක එක ඩාන්ස් තියෙනවා කට්ටිය හොයාගත්තා ගංගම් ස්ටයිල් එක වගේ. ඒ වගේ මෙයා මේක මෙයාම හොයාගත්ත එක. ඊට පස්සේ තමයි කියන්නේ අපිත් එක්ක එකතු වෙලා අපි පොඩ්ඩක් නටලා බලමු එහෙමයි කියලා කොහිටියත් පොඩි සින්දුවක් ගියත් ඒක දානවා. ගෙදර හිටියත් අන්තිමට ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් වෙනවා.
හරි දැන් මේ ට්‍රෙන්ඩ් එක වෙන එක දැන් ඇත්ත කතාව ලංකාවේ ගොඩක් නේ ට්‍රෙන්ඩ් වෙන්න බෑනේ මල්ලි හැමෝට ට්‍රෙන්ඩ් එකක් වෙන්න බෑ ඔය අවුරුදු 16 කදී ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් වෙනවා හැබැයි රටේ හැම වයසකම ජනතාව වාට බයිනවා කුණු වරපනොත් බයිනවා දැන් ඇත්තටම අම්මා වැරද්දක් කරලා නැහැනේ කියන්න ඕනේ අපහාස වචන ඔක්කොම ඇයි අම්මට කතා කරන්නේ නේද මේ දැන් මේක ඇත්තටම කතා කළ යුතු මාතෘකාවක් වෙන්නේ මන්නේ එකයි මේ මීට වඩා රටේ වැරදි වෙන්නේ නැද්ද මීට වඩා රටේ ප්‍රශ්න බයින්න ඕන මිනිස්සු නැද්ද මේ අවුරුදු 16ක තරුණයෙක්ට ඇයි මෙච්චර පීඩාවක් කරන්නේ හරි අද සමාජයට මේ එන්නේ නැත්නම් රටේම සමාව ගන්න වෙන්නේ මේ වැරද්දක් කරා නම් හැබැයි මල්ලි මම දකින්න වැරද්දක් කරා කියලා ඒක වගේ ඇඟේ තියෙන හැකියාව දැන් මේ දේවල් ඉගෙනගෙන කරනවද මොකද්ද අදහස ඔව් අයියෝ ඕන දේක වටිනාකමක් තියෙන හරි දේ ඉගෙන ගත්තා ඒ හින්දා දැන් මේක අලුතෙන් දැනුම් එකතු කරගෙන යනවා. දැන්ට ලංකාවේ dancers ලා මේ උගන්න කට්ටිය මාල් කතා කරපු අවස්ථාවන් තියෙනවද? ඔව් ගොඩක් අය කතා කරා මට. ඇයි අත් එක්ක ඉස්සරහට මේක ඉගෙනගෙන හරි විදිහට යනවා. හරි. උඩරට පහතරට පැත්තට කියන්නේ ඒ පැත්ත නඹරුවක් තියෙනවද කැමැත්තක් තියෙනවද? අනිවාර්යෙන් අයිය ඒක. උඩරට පහතරට අපේ දේ ඒක ආසාවෙන් ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න. හරි. එතකොට මේ තරම් මේ ආසාවක් මේ වගේ උනන්දුවක් තියෙන තරුණයෙක්ට තමයි අවුරුදු 16ක පොඩි කොල්ලෙක්ට තමයි මුළු රටක් මේ විදියට බණින්නේ මහි මොකද්ද වගේ TikTok එකේ නම මොකද්ද වගේ මහි බෝයි ෆලෝස් හදන්න කොච්චර ප්‍රමාණ ඉන්නවද ෆලෝස්ලා 46.k තියෙනවා ලයික්ස් තියෙනවා 601ක් ඒක තමයි වැඩි කියන්නේ දැන් මහි දැන් ඔයාලා එකටම ඉන්න කට්ටිය ටිකනේ මේ අපේ රුකාමල්ලිගේ දැන් මේ රුකාමල්ලි ඇවිල්ලා මේ ප්‍රශ්නයක් වුණාම කොහොමද ඔයාලත් එක බෙදාගන්නේ මොනවද කියන්නේ මෙයාට බොඩ වැරේ දුක හිතෙනවා ගොඩක් මෙයා අම්මට තම ආදරේ අම්මා ගැනම තමයි කියන්නේ කොයි වෙලෙත් මේ ඉතින් දැන් රටේ තත්ත්වෙත් එක්ක එයාට ගොඩක් කට්ටිය බයිනවා. කියන්නේ එයාට අම්මට ඒගොල්ල කවුරුත් වැරදි කරලා නැහැ. මෙයා පොඩි දෙයක් ඉස්සරහට අරයි යන්න හදන කෙනෙක්. ඉතින් මේ කට්ටිය මෙයාට බයින් නැතුව හොඳ දේවල් කියන්න අම්මලා තාත්තලාට බයින් දෙපා ඒගොල්ල වැරද්දක් කරලා නැහැ මෙයාලගේ. මෙයාගේ දෙයක් විතරයි මෙයා රටට පෙන්වන්න යන්නේ. ඉතින් ඕගොල්ලෝ බයින් නැතුව මෙයාට හොඳ දෙයක් කරන්න ඕගොල්ලන්ගේ සහයෝගයක් දෙන්න. අනිවාර්යයෙන් මේක තමයි මමත් හැම වෙලාවකම මල්ලි ඔයාලට කවුරු බැන්නත් ඔබ වෙනුවෙන් කතා කරන්න හේතුව ආරක්ෂා කරන හේතුවක් උනේ වෙන දෙයක් ඔබේ දැක්කම. හරිද? ඒක ස්ටයිල් එකක්. අද වෙනකොට රටේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවලට පවා ඔබට ආරාධනය කරන්නේ. ඒක මම මුලින් දැක්ක එකයි මම මාස දෙකකට කලින් ඔබට කතා කරලා මල්ලි වෙන වැඩක් තියෙනවා කියලා කියන්නේ. එදා කොහමද ඔබ ඒක තේරුම් ගත්තේ? ඇත්තටම ඕනාර අයියේ හැමෝම බයිනකොට හැමෝම hina වෙනකොට වා මට ශක්තියක් දුන්නා. අනිවාර්යයෙන් මේ ශක්තිය දෙන්න හේතුවත් මල්ලි මේ තියෙන වටිනාකමයි. මහි පොඩ්ඩක් කතා කරමු දැන්. ඔයා කොහොමද TikTok තත්ත්වෙ මොකද වෙන්නේ? මහි තත්ත්වෙ කියන්නේ ඉතින් ගොඩක් කට්ටිය දැන් මටත් කමෙන්ට් අනම්මනම් දාන්නේ මෙයාව කොපි කරනවා. අපි දෙන්න කවුද කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. කියන්නේ අපි දෙන්න යාළුවෝ කියවට සහෝදරයෝ වගේ. ඉතින් කොනාර අයියේ මේ දැන් අපි දැන් එකටම ඉන්නේ ෆුල් ෆිට් එකක් තියෙන්නේ මොන ප්‍රශ්න තිබ්බත් මම ඌට ඉන්නවා ඌ මට ඉන්නවා ඒක මම දන්නවා කවුරු නැතත් කියන්නේ මෙයාට කොච්චර කමෙන්ට්ස් දාලා අනම්මනම් කරත් අපි දැන් කියන්නේ මං කියන්නේ මේ හිතන්න එපා ඔහොම තමයි දැන් ඉස්සරහට ලස්සන කමෙන්ට් එනවා දෙන්නට මෙහෙමයි කියන්නේ ඔය dance එක කොපි කරා උඹ අරෝගේ තන ගන්න බෑ මොන උඹලා දෙන්න එක තැන තියන්න බෑ කියලා ඒක ගොඩක් දෙනා දන්නේ නැහැ මේ ඔයාලා දෙන්නා එකටම වැඩ පටන් ගත්තේ කියලා. නෑ කවුරුත් දන්නේ නැහැ. කියන්නේ අපේ යාළුව කට්ටිය දන්නවා මෙහෙමයි මේ දෙන්නා තමයි එකට ඉන්නේ කියලා. ඒක ඔන්න මහිටත් බයින්න එපා මේ දෙන්නා එක යාළුව ඉදින් දෙන්නා එකට පටන් ගත්ත dance එකක්. මහිගෙත් වෙන හැකියාවක් තියෙනවා මහිත් වෙන ගමනක් යන්න ඉන්න කොල්ලෙක් ඉදින් එයාවත් තව ටිකක් follow කරලා එයාට සහයෝගයක් දෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. හරි. හුකා දැන් අවසාන වශයෙන් රටේ සමාජය මම දැක්කා කලාකරුවෝ සමහර අය බැලලා තිබ්බා. නළුනිලියෝ සමහර අය බැලලා තිබ්බා. ඒවා දකින්න ඇති. එතකොට මොකද හිතුනේ? ඔව් අය ගොඩක් කලාකරුවන් මට බැනලා තිබ්බා. ඇයි මම දන්නේ එයාලා ඇයි මට බයින්නේ කියලා. ඒ විතරක් නෙමෙයි අයියේ මම පියුමියන් සමාලි අක්කගේ ලොකු ෆෑන් කෙනෙක්. ඒත් අයියේ එයාත් මට ගොඩක් බැනලා තිබ්බා. මං එයාට වරදක් කරා නම් මට සමා වෙන්න. මං හිතන්නේ ඒ තරහට ආවේගයට බැනන වෙන්න පුළුවන් වෙන කාරණාවකට පියුමියක් බැනන වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔන්න සමාව ගන්න ඔබගෙන්. ඒ විතරක් නෙමෙයි අවසාන වශයෙන් මේ රටේ හැමෝටම උඩ කතා කරන්න ඇති. මොකද සමාජය දැන් ඔබට ආදරය කරන වගේම පයින් පිරිසක් ඉන්නවා. මොකද මහි මෙයා ගමන නවත්තන්න නැහැ, ඔයාලගේ නවත්තන්න දෙන්නේ නැහැ. නෑ. කියන්නේ ගොඩින්ම වැටෙන්න දෙන්නේ නැහැ. කියන්නේ උගේ මගේ යාළුකම කඩන්න බෑ කාටවත් ඇත්තම කිව්වොත්. කොහොමත් ඉස්සරහට තල්ලුවක් හරි දාගෙන යනවා මේක කරන්න මේක කරන්න කියලා. අපි දැන් පොඩියට YouTube channel එකක් පටන් අරන් තියෙන්නේ. ඒක මොනවද වෙන්නේ? ඒක කියන්නේ නම GX Production. යාළුවොත් එක්ක එකතු වෙලා අපි ෂෝට් ඩ්‍රාමා කරනවා ඒකේ. ඒකත් ඉස්සරහට යනවා. ඒ channel එක හරහා මේ හැමෝම ඔබට
ඔබේ ආලින්දේ අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඔබේ දුරකථනයට බලා ගන්න පුළුවන් වෙයි. GS Production YouTube channel එකේ link එක description එකේ තියෙනවා. දැන්ම ගිහලා ඒ channel එකට යන්න. මගේ content එක දාලා තියෙන්නේ නේද? ඔව් දාලා තියෙනවා. දාලා තියෙන ඉස්සරහත් content එකයි. ඉතින් ඔන්න අවසාන වශයෙන් දැන් රටේ හැමෝටම කතා කරන්න ඔබට තිය මොකද බයින ආතරය කරන හැමෝටම කතා කරන්න අවස්ථාවක් ඇතිනේ. අපි දැන් කතා කරමු. මුලින්ම කියන්න ඕන අයියේ මේ රටේ කිසිම මිනිස්සෙක්ට පොන්ජි වරදක් කරපු මිනිස්සෙක් නෙමෙයි. මට හැමදාම කියන්නේ අදටත් ඕන උනේ වෙනස් දෙයක් කරන්න. මේ රට අලුත් දෙයක් කරන්න. ඔව්. ඇත්තටම අයියේ රටේ ගොඩක් අය වැල්ලා තිබ්බ මේ අත දෙපැත්තට දාන එක රටේ වැඩක්ද කියලා. ඔව් එහෙනම් අලුත් වැඩක්ද එහෙනම් මහා වැඩක්ද කියලා මම දැක්කා අට්ටි දාලා තිබ්බා. ඉතින් අයියේ ඒක මං කරනකම් කවුරුත් කරලා තිබ්බේ නෑනේ. ඒක අලුත් දෙයක්. ඔව්. ඉතින් මට ඕන ඒ වගේ අලුත් දේවල්. ඒ වගේ අලුත් දේවල් කරන්න. මට බැන්නන්න කමක් නෑ. මගේ අම්මට මං ගොඩක් ආදරෙයි. රටේ හැමෝගෙම අද්දක වැඳලා ඉල්ලන්නේ අම්මට බයින්න එපා. ඉතින් මහි සමහරට ඒ තියෙන්නේ අම්මට දෙන ආදරේ මොකද මම ඔයත් මට කිව්වා අනිවාර්යෙන් අයියේ මෙයා මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක ගොඩක් දෙනා ඉන්නේ. කන්ටෙන්ට් එකේ වැරද්ද බැනන්න කමක් නැහැ. අර කරුණ බයින්න බයින්න නේද? මට බයින්න එපා. අනිවාර්යෙන් ඉතින් මම දැක සමහර කමෙන්ට් වල ඒක ඒ කාරණාව ඇත්තටම මම නම් කියන්නේ අම්මට තියාවත් මේ රුකාට බයින්න හේතුවකුත් නැහැ. මොකද අලුත් දෙයක් වෙනස් දෙයක් ලංකාවට ගෙනලා තියෙන. ඇත්තටම අවුරුදු 16ක් ඇතුලේ ලංකාවේ මේ තරම් කතා වෙනවා කියන එක ඇත්තට මල්ලි එක හැකියාවක් මොකෝ මේ මොනවත් හොරකම් කරලා හරි එතන ගහට මොකක් මේ කවත් රේප් කරලා එම ප්‍රසිද්ධ වෙච්චයක් නෙමෙයි නෙමෙයි මේ ඩාන්ස් එකක් නිසා හරි ඒ නිසා මම නැවත නැවතත් කියන්නේ මේ ඩාන්ස් එක මේ තරුණයා පිට රටක වුණා නම් අපේ මිනිස්සු මීට වඩා ආදරෙන් වැළඳ ගනීවි හැබැයි තියෙන රටේ මල්ලි ගොඩක් දිනාගේ කුහක්කම කොල්ලෙක් ගේමක් ගහනවා නම් රටේ කවුරු දෙයක් කරනවා නම් ඒක පිට රටක මිනිහෙක් කරොත් හරි ආදරෙන් ගැම්මෙන් වැළඳ ගන්න පුළුවන් ආදරෙන් බාර ගන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් අපේ රටේ මිනිසුන් තියෙනවා. හැබැයි අපේ රටේ මිනිහෙක් අලුත් දෙයක් වෙනස් දෙයක් කරොත් මුලින්ම කැමති වෙන්නේ ඒකට හිනා වෙන්න. මොකද අපේ මිනිසුන් පුළුවන් මල්ලි හිනා වෙන්න විතරයි. අවුරුදු 2000 ගානක් හිනා වුණු జాතියක් අපේ මිනිස්සු. කුමක් හෝ දෙයකට කුමක් හෝ කාරණාවකට හිනා වුණා විතරයි. මේ වෙන්නේ ඒක මල්ලි ඔයා වෙන රටක හිටියනම් සමහරට මේක මීට වඩා ඔබ ගැන කතා ගන්න තිබ්බා. කජාපදම් කියලා මං හිතන්නේ රට කජු විකුණන කෙනෙක්. පොඩි වෙන හැදුව ට්‍රෙන්ඩ් එකක්. අපේ මිනිස්සු එක බාරගත්තේ කොහොමද? හැබැයි මේ අපේ කොල්ලා දෙයක් කරනවා. ඒක තම බාර ගන්න බැයි තමයි අපේ රටේ හැටි. යොහානි ලෝකයක් ජය ගන්න යනකොට යොහාන්ට ගොඩක් දෙනාට හිනා වෙන්න විතරයි. හැබැයි ඇය ඒ ගමන යනවා. මං ඔබට සුබපතනවා. මේ අය අනිවාර්යෙන් ඕනෑම ප්‍රශ්නක ඉස්සරහටත් ඉන්නවා මේ හිටියා වගේම ඉන්නවා. කවුරු බැන්නත් හොඳ දෙයකදී. හරි දෙයකදී කාටවත් වැරද්දක් නොවන දෙයකදී අනිවාර්යම රුකාවත් එක්ක ඉන්නේ. ඒ වගේම අහි ඔයාලත් එක්කත් ඉන්නවා ඉස්සරහට යන්න අලුත් දේවල් කරන්න මේ ඉන්ඩස්ට්‍රි එක හරියට යූස් කරන්න TikTok කියන platform එක බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට. බොහොම ස්තුතියි. ඉතින් නැවතත් ඔබෙන් ඉල්ලන්නේ හරි දෙයට බයින්න හරි දෙය හොයාගන්න ඇත්ත මොකද්ද කියලා නැවත වරක් හිතන්න. මේ අපි හැමෝම බඩින්නේ හැමෝම හංගඩු ගහන්නේ අපේ ලංකාවේ පුදුණු අපේ ශ්‍රී ලංකාවේ තුල පුදුණු අවුරුදු 16ක අහිංසක පුංචි කොල්ලෙක්ට කියලා අමතක ගන්න බා. සියොතරම ජය වේවා. මම අවිෂ්ක විරාජ් කොනාරා.